මුතු අරුසාවේ. ඔයයි දුවයි හොඳටම දැක්කනේ අශේන්ගේ තත්ත්වේ. මං හිතන්නේ හෙට අනිද්ද වෙද්දි මොනහරි වෙයි. අපි මේ දවස් ටික පහු කරමු. ඒ දරුවා මැරෙනව දකින්න මං කැමති නෑ. එයාත් කාගේ හරි දරුවෙක් නේ මුහාන්. අපි අපේ දරුවා බේරගමු. කුසුම්, මට තියෙන එකම ප්‍රශ්නේ ඇමතුමට මම වෙච්ච පොරොන්දුව. ප්ලීස් මුහාන්, අපේ දරුව ගැන හිතන්න. මට අශේන් ගැන තියෙන්නේ අනුකම්පාවක්. ඒ අනුකම්පාව මටත් එහෙමමයි. මගේ මමී මාව තේරුම් අරන් ඉන්නේ. ඔයත් එක්ක කතා කළාට පස්සේ ඔයා ගැනත් පැහැදිලා. ඔයා හොඳ ළමයෙක්ලු. ඉතින් ඒක වැරද්දක්ද? හොඳද නරකද කියලා දන්නේ මමනේ. අච්චර හොඳ කෙනෙක් නිසානේ මං ඔයාව ලබා ගන්න මෙච්චර මහන්සි වෙන්නේ. මේ දවස් ටිකේ ඔයාගේ මම දැඩි වෙනස් කරගන්නව නේද? දැඩි සමහර විට අශේන් අකමැති වෙන්න ඉඩ තියෙනවා. මෙදී අශේන්ට අකමැති වුණත් මට කැමතිද කියන එකනේ ප්‍රශ්නේ. ඒකත් තියෙන්නේ අපේ මාමීගේ අතේ. ඒ වුණත් ඉතින් අපි දෙන්නා දෙමාපියන්ගේ ආශිර්වාදෙ මැද්දෙම එකතු වෙන්න පුළුවන් වුණා. අපි එච්චරම අවාසනාවන්ත නෑනේ පසිඳු. අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයි. මම ජීවිත කවදවත් අනුපමිනියෙක් නෙවෙයි. හැබැයි අද මට අනන්න සිද්ධ වෙලා. අශේන් මේ තත්ත්වයට පත් වීම ගැන සම්පූර්ණ වග කියන්න ඕන මම. එයාගේ අම්ම නැති වෙච්ච දා ඉඳලා කිසි දෙයක් මම එයා ගැන හෙව්වේ බැලුවේ නැහැ. එයා හැදුන වැඩන වැඩ කෙරුවේ එයාට ඕන ඕන විදිහට. මේ හැම දෙයකටම මුළුනේ මගේ දේශපාලනේ. දැන් ડોක්ටර් සම මොකද කියන්නේ? අශේන්ට වෙදකම් කරලා ලංකාවේ ඉන්න හොඳම දොස්තරලා. ඒ හැම කෙනෙක්ම කියන්නේ එයාගේ ජීවිතේ තියෙන දෙවියන් නැති කියලා. අදට සුමානයක් වෙනවා. තාමත් සිහිය ඇවිත් නැහනේ. අශේන්ට සිහිය આવොත් මම එයාව සනීප කරන්න පුළුවන් ලෝකේ තියෙන ඕනම රටක ගිහිලා වෙදකම් කරලා සනීප කරගන්නවා.
හයෝද දියුමකද මේ ගැන කියන්න. එයට තිතා ගණඩ බැම වෙච්චදී ගැන. මං බොහොම ආසා හිටිය මේ දෙන්න කටුත්තක් කරනවා දකිින්. වෙනසක් නෑන මහන්. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉස්සල් අපි අශයෙන් හොඳ කරගන්න බලමු. දැන් හොස්පිටල් යනවද? මාත් එන්න. කවුද මේ? අන්ටි මං පසිඳු. පසිඳු පුතා. එන්න පුතා ඇතුළට. ඉඳගන්න පුතා. අන්ටි අයොද්දා ඉන්නවා? පුතා ඉඳගන්නකෝ. මං අයොද්දට කතා කරන්න. නෑ අන්ටි. අයොද්දට පස්සේ කතා කරමු. මොකද මං අදාවේ ආන්ටිව හම්බෙන්නමයි. මේ අයදගේ ඩැඩි. ඩැඩි නම් මේ වෙලාවේ ඔෆිස් ගිහිල්ලා පුතා. ආ. මුතු අරුසාවේ. මුතු අරුසාවේ. ආන්ටිට මං ගැන ගොඩක් විස්තර කියන්න ඇතින්නේ. පුතා ගැන හැම දෙයක්ම මං දන්නවා. ආන්ටි මම මේ ගැන අපේ ඩැඩිටත් කිව්වා. ඩැඩි කියන්නේ අයුද්දලා ගෙදරින් කැමැත්ත ගන්න කියලා. මම අද ආවෙත් ආන්ටිකින් මේ ගැන අහන්න. මේ මං කෙලින්ම ඇවිල්ලා අයුද්දගේ ඩැඩිකින් අහන්නද ආන්ටි? පසිඳු මේ ගැන කෙලින්ම ඇවිල්ලා අපෙන් අහන ලැහැස්ති වෙච්ච එක ගැන නම් මට හරි සතුටුයි. ඒ දැම මේ ගැන අහන්න එපා පුතා. ආන්ටි දැන් මේ වෙනකොට අයුද්දගේ ඩැඩි අශයෙන් ගැන තියෙන ආකල්ප කොහොමද? අශයෙන්ගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තමයි අයුද්දගේ ඩැඩිට අශයෙන් ගැන හරි වැටහීමක් ආවේ. ඒත් අශෙන්ගේ තාත්තගෙන් තාම මේ ගැන මුකුත්ම ඇහුවේ නැහැ. මොකද ඒකට හේතුව අශෙන්ගේ ඩැඩි අයද්දගේ ඩැඩි දෙන්නම හොඳම යාළුවෝ. ඒක තමයි මේ හැම ප්‍රශ්නයක්ම. මමි
ඔයා කොහෙද මෙහෙ? ඇයි අපිට මෙහෙට එන්න තහනම්ද? මම ඊට පස්සෙදට එන්න කිව්වේ. ඔව්. මං තමයි එන්න කිව්වේ. ඇත්තමද මමි? ගෙදර බෙල්ලෙක් ගහනකම් මං දන්නෙත් නෑ ළමයා. මට හිතුණා ඉතින් මං ආවා. අපේ ඩැඩි හිටියා නම්? නෑ. මං හිතන්නේ අපලන් ඩැඩි එහෙම මාව ගෙදරින් එලවගන්න දරන්න අපුරු වෙයි කියලා. මං ওই දෙන්නට බොන්න මොන හරි හදන්නම්. කතා කර කර ඉන්නකෝ එතක. පුතා මොනවද බොන්න කැමති? ආන්ටි අදට ඕන දෙයක්. මං හදාගෙන එන්න. පසිදු, ඔහනම් හරි ළමෙක් තමයි. නිකමටවත් කිව නෑ එනවා කියලා. ආගේ මම ඉත් එක මේ ගැන තනියම කතා කරා. ඉතින් කතා කළාද? ඔව්. අපි දෙන්නගේ දිනුම් කනුව වැඩි ඇතක නෙවෙයි.